හතර වටේ ඇහෙන අලුත්ම ගොසිප් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. කුඩා සීනු එබුන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. අත්තනගල්ල රජමහා විහාර භූමියේ පිහිටි ක්‍රීඩාංගණයේදී පසුගිය මස 21 වනදා රාත්‍රියේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණා. ප්‍රසංගය අතරතුරදී රතිඤ්ඤා ගිනිකෙළි හඬ අතරේ වෙඩි හඬ නැගුණු අතර ඒ සමග රතිඤ්ඤා හඬ නතර වුණා. ප්‍රසංග භූමියේ පසක නවතාති බෝ ඩිපෙන්ඩර් රතේක මත්පැන් පානය කරමින් සිටි පිරිසකට මේ ප්‍රහාරය එල්ල වී තිබුණා. වෙඩි වැදීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 4 දෙනෙක් තුවාල ලබා සිටි අතර ඔවුන් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා. වෙඩි වැදී තුවාල ලබා සිටි එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල වූ අතර ඔහු රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටියා. එසේ මියගොස් තිබුණේ මීගමුව ආරච්චිලාගේ රත්න දේවප්‍රිය නැමැති කෝටිපති ව්‍යාපාරිකයායි. රත්නසිය උත්සාහයෙන් ව්‍යාපාරය දියුණු කරගෙන පොහොසතෙක් බවට පත් වූ පුද්ගලයෙක් මාතර ප්‍රදේශ ඔහුගේ උපන් බිම ලෙස සැලකෙන අතර පසුව දිලින්දෙක් ලෙස බියගම් ප්‍රදේශයට පැමිණ මාබිම ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙනවා. පසුව දේවාලයට පැමිණෙන තරුණියක් සමග විවාහ වී කල්ගතවත්ම දේවාලය අතහැර පස් ව්‍යාපාරයකට සම්බන්ධ වූ ඔහු අධිවේගී මාර්ගවලට පස් සැපීමේ කොන්ත්‍රාත් ලබා ගැනීමටද අවස්ථාව උදා කරගත්තා. ඔහු මිලදීගත් පස්කඳු ගම්පා ප්‍රදේශයේ පිහිටා තිබූ අතර එකල නිට්ටම්බුව ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයෙක් ඔහුගේ සමීපතම මිතුරෙකු බවට පත්ව සිටියා. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයට මෙන්ම කටුනායක අධිවේගී මාර්ගයටද පස් සැපීමට ඔහු කටයුතු කළ අතර එයින් විශාල ආදායමක් උපයා ගැනීමටද සමත් වුණා. එම දේශපාලඥයාගේ මිතුරන් අතර උදම්මිට සමරේ නම් වූ පාතාල කල්ලි නායකයා මෙන්ම ඔහුගේ ගෝලයින්ද වුණා. ඒ ගෝලයින් අතර සිටි ප්‍රධාන පුද්ගලයෙක් වුණේ චාමර නම් වූ පාතාල සාමාජිකයායි. උදම්මිට නම් පාතාල නායකයා සහ චාමර අතරේ ඉතා සමීප මිතුරුකමක් පැවති අතර දෙදෙනා එක්ව රජයේ රඹුටන් වත්තන් බද්දට ලබා ගත්තේ ලාභය දෙදෙනා අතර සමෝ බෙදා ගැනීමේ අරමුණින්. ඒ සඳහා උදම්මිට සමරේ සතු වූ වාහනයක්ද චාමරට ලබා දී තිබූ බව පැවසේ. නමුත් ඔවුන්ගේ මිතුදමට කනකොකා හැඳීමට පටන් ගන්නේ රඹුටන් අස්වැන්න නෙලීමෙන් අනතුරුවයි. චාමර තමාට ලැබිය යුතු මුදල් සමරේගෙන් ඉල්ලා සිටි. නමුත් එය ලබා දීමට සමරේ ප්‍රතික්ෂේප කළ නිසා සමරේගේ වාහනය නැවත බාර නොදී සිටීමට චාමර කටයුතු කර තිබුණා. මේ අතර සමරේ තම මිතුරන් කීප දෙනෙක් සමග මලගෙදරකට අවශ්‍ය එළවලු මිලදී ගැනීමට වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ගොස් පැමිණෙමින් සිටියදී වේයන්ගොඩ දුම්රිය හරස්පාර අසල වූ ඇල් ඔය පාලම මතදී සමරේ ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී තිබුණා. මේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඔස්මන් ගුණරත්න වෙත පොලිසිය සැකය එල්ල වුණේ ඔහු දේශපාලඥයා සමග ඇති කරගෙන තිබූ ආරවුල් හේතුවෙන්. මේ අතර සමරේ ඝාතන පරීක්ෂණ පෑලියගොඩ අපරාධ මෙහෙයුම් ඒකකයට පැවර තිබූ අතර ඔවුන් පරීක්ෂණ මෙහෙයවමින් සිටින අතර චාමර එක්තරා ස්ථානයකදී මම සමරේ ඉවරයක් කර දැම්මා ලෙස කර තිබූ ප්‍රකාශයක් පරීක්ෂණ කණ්ඩායමට ආරංචි වුණා. සමරේ ඝාතනය සම්බන්ධයෙන් ඔස්මන් ගුණරත්න වෙත සැකය එල්ල වී තිබූ නිසා චාමර සමරේගේ මළගෙදරටම ගොස් සමරේ ඝාතන පාලිය ගැනීමට ඔස්මන් ගුණරත්න මරා ගිනි තැබිය යුතු බවටද ප්‍රකාශ කර තිබුණා. මේ අතර සමරේගේ ඝාතනයට චාමරගේ මල්ලි සාරංග අත්අඩංගුවට ගෙන තිබුණේ පරීක්ෂණ නිලධාරීන්ට ලද තොරතුරු අනුවයි. ඉන් බියටපත් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි චාමර 2016 වර්ෂයේ ජනවාරි මාස 3 වෙනිදා වේයන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වුණා. ඝාතනය තමන් විසින් සිදු කළ බවටත් ඊට සාරංග කළු අදිත් ජානක නම් තැනැත්තාද සම්බන්ධ බව චාමර හෙළි කර තිබුණා. ඒ අතරින් කුම්පු උපදේශකයෙකු වූ ජානක නැමැති පුද්ගලයා හැර අනෙකුත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. අදාළ ඝාතනය සඳහා ගිනි ආවිසා මෝටර් රථ සපයා තිබුණේ ගම්පා පස් පාතාලයේ ප්‍රධාන චරිතයක් වූ මාකිලන් ගමේ සංජීව විසින්. සමරේ ඝාතනය කිරීමෙන් පසුව අදාළ රථය සහ ගිනි අවි දෙක ජානකට බාර දුන් බව සැකකරුවන් පවසා තිබුණා. ඒ වන විටත් ඔහු ප්‍රදේශය අතහැර පලා ගොස් සිටි අතර රටින් පිටවීම වැළැක්වීම සඳහා නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළද ඊට පෙර දින ඔහු ඇමරිකාවට පලා ගොස් ඇති බව වාර්තා වුණා. කලක් බන්ධනාගාරගතව සිටි චාමර එළියට පැමිණ රත්න නම් ව්‍යාපාරිකයා සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ චාමරද පස් ව්‍යාපාරයේ නියලී සිටි බැවින් ඒ මාකිලන් ගමේ සංජීව සහ පස් පොඩ්ඩා ඇතුළු කල්ලිය සමගින් චාමර රත්න හමුවීමට පැමිණ තමාද එම ව්‍යාපාරයට සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලා ඇති අතර ඒ අනුව ගෝණ ගලන් දෙනිය පස් කන්ද කැපීමේ කටයුතු චාමරට පැවරීමට රත්න කටයුතු කර තිබුණා. මෙසේ චාමර හා රත්න ඉතා හොඳ මිතුරන් බවට පත් වුණා. කල්ගත වන විට චාමර තමාට මුදල් වංචා කරන බව රත්නට වැටහුණත් දෙදෙනා අතර මිතුදම නොකඩවා පැවතුණා. මේ අතර රුපියල් ලක්ෂ 10ක් වංචා කිරීම හේතුවෙන් චාමර සිය ව්‍යාපාරයෙන් ඉවත් කිරීමට රත්න කටයුතු කර තිබුණා. ඉන්පසුව රත්න මරා දමන බවට චාමර විවිධ ස්ථානවල පුරසාරම් දෙඩූ බවටද කටකතා පැතිර ගියා. රත්න මරා දැමීමේ අදහස චාමර තුර ඇති වී තිබුණේ මුදල් ආරවුල ඇතිවීමට පෙර බව පැවසෙනවා. රත්න මරා ඔහුගේ පස් කඳුගෙන පස් ව්‍යාපාරය කරගෙන යාම චාමරගේ අදහස වී තිබුණා. රත්න ඝාතනයට අවශ්‍ය සියලු උදව් පදව් චාමරට ලැබෙන්නේ මාකිලන් ගමුවේ සංජීවගෙන්.
සංගීත ප්‍රසංගයේදී රත්න ඝාතනයට ලක්වන්නේ ඒ අනුවයි. ඒ සම්බන්ධයෙන් චාමරගේ බිරිය හා සාරංගගේ අක්කා සැමියා සහ අදාළ ප්‍රසංගයේ සංවිධායකවරයා අත් අරංගුවට ගැනීමට නිට්ටඹුව පොලිසිය මේ වන විට කටයුතු යොදා තිබෙනවා. හතර වටේ ඇහෙන අලුත්ම ගොසිප් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. කුඩා සීනු එබුන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්.